සුබ දවසක් කියලා channel Nish වෙත සාදරයෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ හිලි බත් වලින් බත් රොටියක්. ඉතින් මේක රසවත් වගේම හරිම ගුණයි. ඉතින් හැමදාමත් බත් කනවට වඩා බත් වලින් වෙනස්ම දෙයක් හදලා කන එක ඉතින් අපිට ගොඩාක් වටිනවනේ. ඉතින් මං ඒ නිසා බත් වලින් අද රසවත්ම රොටියක් හදාගන්න හැටි ඔයාලට කියලා දෙනවා. ඉතින් අපි බලමු මේ බත් රොටිය හදන්න මොනවද ඕනි කියලා. අපිට මුලින්ම මේ බත් රොටිය හදන්න හීලි බත් ඕනි වෙනවා. බිත්තර දෙකක්, මුකුණු වැන්න කොළ ටිකක්. ඔයාලට පුළුවන් මුකුණු වැන්න කොළ නැත්තම් ඔයාලා කැමති ඕනම පලා වර්ගයක් මේකට එකතු කරගන්න. ඉතින් මම තව මේකට එකතු කරනවා සුදු ලුණු, ගම් මිරිස්, රස අනුව ලුණු කුඩු, වතුර, පාන් පිටි. ඉතින් මෙන්න මේ ටික තමයි අපිට ඕනේ කරන්නේ. මෙන්න මේ දැන් බලමු අපි මේ බත් රොටිය කොහොමද හදන්නේ කියලා. ඉතින් මම මුලින්ම බත් ටික සහ සුදු ලුණු, ගම් මිරිස්, අමු මිරිස්, මුකුණු වැන්න බෙන්ඩර් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ මම බෙන්ඩර් කරගත්තු මිශ්‍රණය. දැන් මේ මිශ්‍රණය වෙනම භාජනයකට දාලා ඒට පාපිටි ටිකක් මම එකතු කරනවා. ඊට පස්සේ මේක වැක්කිරෙන ගානට උකු පදමට මේක හොඳ වතුර දමලා හොඳින් මිශ්‍ර කරන්න ඕනේ. ලිපේ තියලා පුළුස්ස ගන්න. ඉතින් මම කබලක් අරගෙන ලිපේ තියලා තෙල් ටිකක් හොඳින් තාච්චියේ ගානවා. ඉතින් දැන් තෙල් ටික රත් වීගෙන එනකොට මම දැන් බුකු හැන්දක් වගේ එකක් අරගෙන මේක තාත්තියට වක් කරනවා. ඉතින් හැන්දේ ඒ අනිත් පැත්තේ මේක තාත්තියේ රවුමට තවර ගන්න ඕනේ. ඉතින් මේක ටික වෙලාවක් යනකොට දෙපැත්තම දාලා හොඳට පුළුස්සගෙන පැත්තකට ගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්තු බත් රොටි. ඔයාලට පේනව ඇතිනේ මේක කොච්චර ලස්සනට කොළපාටකට තියෙනවද කියලා. මේක කොළපාට උනේ මම දාව මුකුණු වෙන නිසා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ හීලි බත් වලින් වෙනසකටත් එක්ක බත් රොටියක් හදන්න. තවත් කාරණාවක් තියෙනවා කියන්න. මේ නිර්මාණය මගේ නිර්මාණයක්. ඉතින් මගේ නිර්මාණය ගැන ඔයාලට හිතන දේ මට පහලින් කමෙන්ට් කරන්න. දුපු විදියටම බත් රොටිය ආවා. ඉතින් මේ රොටිය කන්න මම මස් කඩියකුත් හැදුවා. ඔයාලටත් පුළුවන් මේ රොටි කන්න ඔයාලා කැමති විදියකට කරියක් හදාගන්න. තියාලුවනේ මගේ නිර්මාණය ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහස මට කියන්නකෝ. ඉතින් යාළුවනේ අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තෙන් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් කියලා දෙන්න. එතකොට මම දාන අලුත් වීඩියෝ එකක් ඔයාලට එවෙලේම බලන්න පුළුවන්. යන්න කලින් මේකත් අහගෙන යන්නකෝ. ඔයාලා දෙරණ ටීවී එක බලනවා නම් ඒකේ යන ටෙලි කතාවක් වෙන දෙවෙනි ඉනිම ටෙලි මාලාවේ අලුත්ම විස්තර වීඩියෝ එකක් මම රාත්‍රී 8ට හැමදාම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අමතක නොකර මාත් එක්ක රාත්‍රී 8ට එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් යාළුවනේ මම නැවතත් ඔයාලත් එක්ක රාත්‍රී 8ට හමු වෙනතුරු ඔයාලා පරිස්සමෙන් ඉන්න. ඔයාලට සුබ දවසක්. We'll be right back.